Biru FM. Patirul. Amma pa, mungagi un royal service ekata gattata wada hondai. Pol piti tika kapala raja basalin tiya gatta na. Purawita me rajaya, gandara kokilaya mehata marella ko. Dennama. Yako eka sarya katha kalama munta enna kedila ne amma pa. Sitara kokilaya thama ne ne. Yako taniyama denun ahana kota kisa kick ekak ne ne. Denumak unath bedan hadan ahana kota ne eke gatiyak tiyenne. Dan mokada karanne? Karume karume amma pa nakitinna beri le. Kedila, anda kata waktu lah ini nih ini karumi. Awas ada paswan dah segede. Ayo rakam tu awada. Ayo buhiwa. Ada nih nih ini. Eh, bola puru itu hival kaputo. Nagi dekat ni beri leda kedila, anda kata bela ini nih kila. Dan ayo buhiwa kian nih. Ya, kau mungkin kangen ini nih pelin. Ah? Nih dewi nans. Apa raja kia betina? Ah? Nagi tinne beri leda kedila. Orang ini pesan sebala inang kira me, tiga parakui kira kiri. Kaga tu bapa aga tu. Nen, ma bapa aga. Hah? Oh, Paul lagi nangi ke? Oh, iya kira me ane bapa aga kiri. Amma ni padang kiri wahans. Wahans apa ni tu? Ega tu kira ni amma lagi bapa aga kira ni. Moga tu bang Ela u. Eh, apa samai? Ya ko bapa aga liyan ni lamia nang. Amma la moga tu meren hati no doctor. Betul betul nen ega. Moga tu bagi bal. Nen, moga kiri ne. Me. Hah? Ite amma la tu Marunang. Enak ki hang ape rajaki adhyapana ematiyata me hata? Emai. Wama aajñawa gidirbat karahalla. Ekenwat meka honda karaganna puluwanda balanna? Wansa meka ne oy case eka. Mokadda? Hama ammama try karanne tamange lamiyawa ara supiri DSP mok paathashalawata daaganne ni. Mokada? DSP mok paathashalawata daaganne ni. Oh. Ani paathashalawala e pahasukan ne ni. Eka ne me puri. Ah, ehemada? Ehemani? Ena wahama e DSP mok paathashalawame pahasukan anith paasal gaanta adu karanna niyoga karaham me dammama ammalage prashne de ekota visadumak hambu wenne neda ehemai wahanse ehemai anith praanta wala unta aadarshayata ganna ona menna wahansela ow avasara paswan dasagade podak enna parakuna podi prashnayak una ne ow ow mata aranchu una ehemai මලගයක් වගේ ශෝකාකූල අවස්ථාවක් ලුනේ මේ මොකද පොඩි එක සිස්සත් විභාගේ හරියට ලියලා නැද්ද මූ හරියටම ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලියලා ඈ ඒ උනාට වැඩේ වෙලා තියෙන්නේ අපි හිතපු එක නෙවෙයිනේ උන් වෙන එකක් වෙලා තියෙන්නේ උන් ඇයි මොකද දැන් වෙලා තියෙන්නේ අවසර වහන්ස කොල්ලා විභාගේ ලියලා ආපු ගමන් කොල්ලාගේ අම්මා ඒ කියන්නේ අපේ පවුලගේ නංගි ආ කොල්ලව වඩාගෙන ඔක්කොටම ලිව්වද පුතේ වෙලාව ඇති උනාද ගිනු කොපි ගැහුවද අමාරු වුවාද මම පාඩම් කරපු ඔක්කොම ආවද කියලා කොල්ලට හුස්ම ගන්න නොදී අහගෙන අහගෙන ගිහිල්ලා කොල්ලා මූණ රතු කරා මල පැනලා මම ඔය ටික අහන බව දන්නේ ඉඳ ඔන්න උත්තර පත්‍රේ බාර නොදී අරන් ආවා ආ ඔන්න බලා ගන්නකෝ හරිද වැරදිද කියලා කියලා අම්මගේ අතට දීලා ගියාංකෝ හොඳම වැඩි කාටද කාටද යකෝ මේ විභාගයක් හින්දා පොඩි ළමයිව මරාගෙන කන්න හදන අම්මලට හොඳම වැඩි අන්න ඔය ළමයා කරලා තියෙන නම්බර් එකේ වැඩ මේ වාන්ස කතා කරන්න එපා ලියුම් ඉල්ලන්න එපා ඔය ඉතින් කියන්නේ මේ වෙනකොට ඔය DSP මොක් පාඩසාලාවට ළමයි දාගන්න මගෙන් ලියුම් ඉල්ලලා තියෙනවා 30,000ක් විතර ආ වෙන ප්‍රාන්ත වලින් පාවා මේ ඉස්කෝලේ ඉඳ තියෙන ළමයි 200යි බං පුරෝ එහෙමයි මේ වැඩේ හරියන්නේ නැහැ බං හා මේ අපේ රාජකීය අධ්‍යාපන ඇමතියට ගියහම මම කිව්ව රාජාඥාව ක්‍රියාවට රංගවන්න කියලා මේ ඒ මොකද්ද පුරෝ මොකක් හරි හොඳ එකක් දවන් ඔව් ඔව් බල හොඳ දහනවා පාටම හොඳ එකක් සියලුම පාඨශාලාවලට එකම විදියට පහසුකම් සපයන්න ඈත හිමේවන්නියේ තියෙන පාඨශාලාවල පහසුකම් නගරයේ පාඨශාලාවට දෙන්න හදන්නේ ඒක හොඳයිනේ ඒක තේරුන්නේ නැහැ
ඔය දැන් ඔය DSP මොක් පාඨශාලාවට ළමයි දාගන්න හදන්නේ ඇයි? ඒකේ පාසුකම් හොඳ හින්දානේ. ඔව් ඒ හින්ද තමයි. මේ ආඥාවෙන් ඒ පාසුකම් ලෙලියන්න කපාදු ගන්නවා. කොටින්ම කියනවා නම් පිටිසර පාඨශාලාවල් වල ළමයි ගස් යට ඉගෙන ගන්නවා නම් ඔය DSP මොක් පාඨශාලාවෙත් ගස් යට ළමයි ඉගෙන ගන්න තත්ත්වෙට වැඩේ සිද්ධ කරනවා. ඕ යස්. ඒට අමතරව එහෙමයි අපේ ඔය සුපිරි පාඨශාලාවල උගන්නන ගුරාලව එහෙමයි වසරින් වසර දුෂ්කර පාසල් වලට මාරු කරහල්ලා ඒ පාඨශාලාවල ගුරාලව සුපිරි ඒවට මාරු කරහල්ලා උගන්නන්නේ එකම එක නං කොහේ ඉගෙනුවත් කොහේ ඉඳන් ඉගෙන ගත්තත් එකයිනේ ආන්න දැන් ලියුම් ඉල්ලගෙන ගියහල්ලා කොඹට ලියුමක් ඕනේද කෝ කිලේ ඕනේ කෝ මේ කොකිලියෝ ඒ වරා රාජකීය වෙදන පෝස්ට් එකට වේකන්සියක් තියෙනවා අනේ මේ පාරවත් අපිට ලෙඩකට බේත් ටිකක් ගන්න පුළුවන් වෙදෙක් ගමු බං කියන්නේ මේ ලෙඩෙක් නැතුව වෙදෙක් ගන්න බලමු හිටපු එක හැමදාම ලෙඩ නිවාඩු අරන් ඇඳේනේ ඕ ඉතින් හරි හමං වෙදකමක් කියලා කාටවත් කරපු වෙදකමකුත් නැහෙනේ හරියට ගලේ පඩිගන්නේක ඕ ඇයි වෙදකන් දෙක තුනක් කොලේ ඇයි මොකද්ද උඹට මතක නැද්ද මම හදපු වෙනසියුලානු පිට්ටුවක් කාලා කාට හරි මේ අජීර්ණයක් හැදුනා උඹ හදපු කෑමක් කාලා අජීර්ණයක් හැදුන්නේ නැත්ද කාටද කියහන්කෝ ඉතින් මතක තියෙයිද මට මතක් වුණා තප්පුලා දේවිටනේ මං හැදුනේ හදිසියට අමතක වෙලා රාජකීය වෙදනගෙන් බේතක් ගන්න ගිය වෙලාවේ ඕක දීලා තිබ්බේ අරලු බුලු නෙලි තිපොල කසායනේ මං මොනවද ඉතින් පොල් ගොල්ල වේල් ඇරියා වගේ මුළු සර්වාංගෙම තිබිච්ච දහජරාව ගහගෙන ගහගෙන ගිහින් වැලේ වරපු චීතේ වගේනේ හිටියේ හැබැයි ඒක හොඳ වුණා බං මේ කෝකිලියෝ උඹට කරපු ප්‍රතිකාරය මතක නැද්ද බං උඹට ඇයි බං උඹ මැල්ලුම් කප කප ඉන්න ගමන් තප්පුරේ තලුතෙන් ආපු බිසවක් නාන්න මංගල පොකුණට යනව බලාගෙන උඹ මැල්ලුම් නියලිය හිටපු මන්නේ උට ඉඳගත්තේ ඕනේ යකෝ මතක් වෙද්දි තැඟ හිරිවැටෙනවා එහෙද බං මගේ කලවනික බඩගින්නට කට ඇරපු කුඹලාව වගේ කට ඇරිලා බං තිබ්බේ කිලිම්ම මැවුම් විසක කැබුමක් තිබ්බේ මූ එක මැවුමක්වත් නොදා කටේ තිබ්බ බුලත් අපේ තියලා තදකොලා ගියා අංකෝ ඒකෙම හොඳ වුණා නේද හොඳ වුණා මගුල යකෝ කකුල කපන්න තුව බේරගත්තේ වහන්සර බින් සිද්ධ වෙන්න සිංගප්පූරුවේ එලිසබත් කන්ද ආරෝග්‍ය ශාලාවට ගෙනහිල්ලා ආන්න දැන් තමයි මටත් ඒක මතක් වුණේ ඒක නෙමෙයි කෝකිලියෝ මට මතක හැටියට ඔය අපේ ලෙඩ නෙමෙයි මේ වෙද ඔය අතිදක්ෂ රාජකීය වෙදනට ඔය පෝස්ට් එක දෙන්න උඹ නේද බං රකමදාරු කොලේ මට හිතන්නේ ඕක මට වගේම වහන්සිටත් මතක ඇති ඉතින් මම තමයි ඉතින් රකමදාරු කලේ හැබැයි උඹ තමයි ඉන්ටර්විව් කරලා පත්තිම දුන්නේ හොඳේ යකෝ සල්ලි මිටිය දික්කලහම කොන්දොස්තර කෙනෙක් උනා දොස්තර කරලා පත්තිම දෙන මම ගැන උඹ දන්නවනේ ආ මන් දන්නවා යකෝ උඹ පොඩ්ඩක් හොයලා බලන්න ඉබේ ප්‍රශ්නිය දෙකක් අහලා ඌට වෙදකම පුළුවන්ද කියලා අනේ බං මං උගෙන් ප්‍රශ්න දෙක තුනක් ඇහුවා බං මොකද්ද පළවෙනියට ඇහුවේ උඹ පළවෙනියට මං ඇහුවේ ඔව් පුරුෂයෙකුගේ අන්තරාසර්ග ග්‍රන්ථි පීඩන ස්ථානයේට ඇයට සැතපුම් 80ක වේගයකින් පයින් ගසන ලද පාරකින් අනුමස්තිස්කයට ලම්බකව පුප්පුෂීය දමනයට වන හානිය වළක්වා ගත හැක්කේ කෙසේද මේ හරි උත්තරේ දුන්නද ඌ මොන උත්තරද උගේ හක්ක ඇරිලා කම් පළල් වෙනකොටම මම දෙවණිය කැව්වා ඒ මොකද්ද ඔබ දෙවණියට අහපු ප්‍රශ්නේ දෙවණි ප්‍රශ්නේ විදියට බං මං ඇහුවේ අපි කවුරුවත් මේ වෙදකම් ගැන නම් දන්නේ නැහැ අපි සල්ලි අරන් අස්සාව දුන්නම හරියට කරන් යන්න පුළුවන්ද කියක් දෙන්න පුළුවන්ද එහෙම කියලා ඇහුවේ ඒකට මොකද්ද බං ඌ දීපු උත්තරේ ඒකට උත්තරේ සල්ලි මිටියකින් උඹට දුන්නනේ ආ උරි ඒකෙන් භාගයක් මං උඹටත් දුන්නනේ ඒකනේ ආ මේ ඉන්නේ බාන දැන් මට කියහල්ලා අත්නෝ මධික ලෙස රාජකීය වෙදනගේ පත්වීම ලබා දීම ගැන මම රාජසභාවේ පරීක්ෂණයක් පවත්වන්නද නැත්නම් දැන් පාපෝච්චාරණයක් කරනවද මම කියන්නේ නෑ ඉතින් අපි වැරද්දක් කළා නැත්නම් බය වෙන්න දෙයක් නෑනේ පාපෝච්චාර
උච්චාරණය කරමුනි. වැරද්දක් කළා නැත්නම් පාප උච්චාරණය කරන්න මොකටද බලව්? නෑ වැරද්දක් කරලා නෑ ඕ. මේ නිකන් වහන්සේට කම්මැලි වගේ හින්ද මේ පාප උච්චාරණය කරන්න හදුවේ. මේ බොර එනම් උඹම කරාංකෝ. ඈ මෝයකෝ හිතහංකෝ පාවා දෙන පාප උච්චාරණය කරන්න. ඇත්තම මෙහෙමයි වහන්සේ උනේ. බොරු කියන්න ඕනේ නෑනේ. ඔය පාප වීම දෙන්න උනේ මේ කෝකිලයා හින්ද. ඔය වෙදෙන මේ කෝකිලයාගේ එක කුස උපම් පාප්පගේ පුතේ අන්නේකද නොදී බැරි උනේ. හරි හරි බොලව් කාගේ කවුරු උනත් සුදුසුකම් බලලා බෑ රස්සාව දෙන්න. මේක සෙල්ල රස්සාවක්ද? රාජකීය වැදලා කියන්නේ. මේ මට පවා වෙදකම් කරනවනේ. ඒ වෙලාවේ හිතේ බු විදියට සුදුසුකම් පිනුනේ නෑනේ වහන්සේ. මොඳ වෙලානේ ඉදී. මේ බොර මොයකෝ? ඒ කියන්නේ උඹලා බීලා ඉන්ටර්විව් කරලා තියෙන්නේ. යකෝ වෙදනෙක්ව අවසියෙන් ඉන්ටර්විව් කරනවද බොලව්? වහන්ස මෙතනනේ ඔය කේස් එක තිබුණේ. මෝ අම්මපා කඩපියන් හිටුකෝ. මේ වහන්ස මොකෝ? මේකනේ උනේ. මොකද්ද? හරියටම ඔය ඉන්ටර්විව් එක දවසේ අර ධාන්‍යගාරයට අලුතෙන් ගත්ත ගබඩා පාලකගේ පළමු පඩි දවසින් දත ගැලවීමේ පාටිය තිබ්බනේ. මොකක්? දත ගැලවීමේ පාටිය. ආ අම්මා සාරෙට තිබ්බා. මං හිතන්නේ කහවණු 5000ක් පණින් නැති. ඔව්. ආගෝ. උගේ පඩියක් කහවණු 800 නේ බං. කොහෙන්ද බං මෙච්චර හල්ලි උඩ පාටි දාන්න? ගබඩාවෙන් පන්නපු බඩු ටික විකුණලානේ පාටිය දුන්නේ වහන්සේ. ගුරුවනේ බඩු දාන කඩ ටික අල්ලලා දුන්නේ. උඩා කියුණා නේද? ඔව් යංගු. හරි. ඒකට වෙනම ඉන්කුවරියක් මං පස්සේ දියන්න. දැන් මේ වේදනකේක ඉවර කරලායි මොකෝ? දැන් උඹලා පිළිගන්නවද හොඳටම බීලා ඒ ඉන්ටර්විව් කරපු එක වැරදි කියලා? මෙහෙමනේ ඔය රාජකීය වෙදනා වගේ රස්සාවකට කෙනෙක්ව ගන්නකොට ඒ ඉන්ටර්විව් එක කරන එක ඒ කියන්නේ අපි වෛද්‍ය විද්‍යාව ගැන පුතුල දැනීමකින් පරිපූර්ණ වෙන්න ඕන නෙවෙයි. එහෙම නැත්නම් අපි ඇස් අදවන් වෙලා කන් රත් වෙන හොදට පීලා ඉන්න ඕනේ. නොදන්න සබ්ජෙක්ට් කනකොට එහෙමනේ. අර පළවෙනි එක අපිට නැති හින්දා අපි දෙවෙනි එක තෝරගත්තා. ඉතින් අවුලක් නෑ නෙවෙයි. ඒ කියන්නේ දැන් මේ වේදනාව රාජකීය වේදනා විදියට රාජකාරියේ පිළිටවන්න මේ උඹලා බීලා තමයි ඉන්ටර්විව් කරේ. මොනවද බලමු සුදුසුකම්? මේ මුලින්ම බැලුවේ මේ ඕනම කෙනෙක්ට නිවාඩු යන්න කියන ඕනම ලෙඩකට ආයි සුදුස් ගාලා මෙහෙම කරනකොට මෙඩිකල් එකක් ලියා දෙන්න පුළුවන්ද කියලා තමයි මුලින්ම බැලුවේ. ඕ මෙඩිකල් ක්ලේම් කරන්න ෆාමසි බිලක් දාලා ඇප්‍රූව් ගන්න පුළුවන්ද කියලාත් මං ඇහුවා. ඒ කියන්නේ උඹලා ඒක ඔක්කොම බලලා තමයි ගත්තේ නේද? ලෙඩකට බේත් දෙන්න පුළුවන්ද කියලා බැලුවේ නෑ එතකොට? අන්න ඒකනම් බලන්න බැරි වුණා. මේ බොරෝ. මොකද යකෝ මන් දිහා බලන්නේ? උලම. අනේ අම්මේ, මේ වගේ එකෙක්ද මෙච්චර කාල මට බේත් කළේ? වහාම මේ දැන් රාජකීය වෙදෙනෙක්ව මාලිගාවට අනියුක්ත කරගන්න ඉන්ටර්විව් කරන්න වහල්ලා. මේ පාර වහන්ස ඔබ වහන්සම ඉන්ටර්විව් කරන්නේ? එමකෝ. ඔය වෙදමල 60ක් විතර ඉන්ටර්විව් කරලා එක වෙදනගෙන් එක ලෙඩකට බෙහෙත් අහගත්තත් ඔය වහන්සේට තියෙන 90ක් රෝග ටික ඉන්ටර්විව් එකම සමනය කරගන්න බැරියි. අම්මපා ඒකත් බෑවනේ එන්න. එහෙමයි. මේ එහෙනම් වහාම අනබෙරියක් ගහපල්ලා මෙන්න මෙහෙම මෙන්න ගෞරවණීය රැකියාවකට අනගි අවස්ථාවක්. බස්සාගස් නගින ප්‍රාන්තයේ ඇටි කුකුලස් වහන්සේගේ රාජකීය වේදනා සඳහා අනගිය බෑර්තුවක් ඇත. සෝදසෝකම් ඇති අය පැමිණෙත්වා. අන්න එම ගහපල්ල. තව මේ සිද්ගන්නාසුළු වැටුප් කියලත් ගහපල්ලකෝ. මම ගිහින් දෙන්න පුළුවන් පඩිය පොඩ්ඩ බල්ල එන්න හොඳේ. වහන්සේගේ නම දැම්මොත් එන්න හිතන් ඉන්න වෙදලා බ්‍රේක් ගන්නවා. හොඳේ අනබරේ ගස්සමුද අනපරිදි තප්පුලා දේවි කියලා. ඔය ඉතින් ඔබ හදන්නේ තප්පුලා දේවිගේ නම කියලා මේ ප්‍රාන්තින්න වෙදනන්ව ලෙඩ්ඩු කරන්නද? ඔව් ඒකත් ඇත්තනේ. මේ ඉන්ටර්විව් එකෙන් අපිට මුකුත් වාසියක් නැද්ද පුරෝ? මේ එකම තමයි බොල කල්පනා කළේ. මේ බොල කෝකිලියෝ. ඈ පුරෝ. ඔය රූපලාවන්‍යයට බර කරලා ට්‍රීට්මන්ට් කරන අර වෙදනියෝ ඉන්නේ. ඒන් එකෙක්ව වැඩේට පංගනාතු කරමුද? තප්පුරේ බැලන්ස් කරන් ඉන්නේ නැතයි. අන්න හරි. අනික ලොකු ලෙඩක් හැදුනම කොහොමත් බේත් ගන්න මෙයාලා පිටරටනේ මං යන්නේ නේ. ඈ පොඩ්ඩක් පිරිසිදු පාටට. ආ පොත්ත සුදුවට. ලෙඩලා තියනේ ති. ආ ටිකක් කට සංවරව කතා කරන්න පුළුවන් කාන්ත අපරාණේ. ඔයංගු වැඩි පත්තු කොල ගන්න. මේ එක්කෙනෙක් නම් ඉන්නවා. බලගේ පවුලගේ නංගි ඇරෙන වෙන කවුරු හරි නම් කියන්. මේ එයා තමයි ඉතින් මම කියන්න ගියෝ. අම්මපයකෝ. මේ ඈ බොල හැම ඉලව්වටම මේ
පවුලගෙ නංගි වෙක්කන් ඇවිල්ලා. ඒ මූණත් දැන් අපේ මාලිගාවේ රෙජිස්ටර් වෙලා බල තියෙන්නේ. එමේ වෙන කවුරු හරි බලහන්. බලලා රස්සාව අරන් දෙන්න ඕන කරන සුදුසුකම් ටික මොනවද කියලා කියලා දීපන්. ඔය වහන්සේගේ කරේ නැගලා ට්‍රීට්මන්ට් කරන විදිය හැම. හරි හරි මං ඒ වැඩේ කරන්නම්. මේ ඊන වහම අනබෙරේ කැන්සල් කරහන්. නැත්තම් මෙතන ගොඩේතු පිරෙයි. මොකක් හරි වහන්තරාවක් හොයලා ඉන්ටර්වයුව එකට පත්තල් කරලා වැඩේ කරන විදිය උගන්නලා එක්කන් වර. අපි දෙන්නට සලකන්න ඕන විදියට ඉස්සෙල්ලාම කියන්න ඕනේ. නැතුව අවසර පස්වන් දාසකට වහන්සුයි. අර රාජකීය වෙදනගේ ඉන්ටර්වයුව එකද? ආ අඬබරේ යහුවට වැඩි පත්තු විලා නේනෝ. එහෙමයි. මොකක් යකෝ මෙතර කරුගාම්බීර රාජකාරියකට එකෙක්වත් ඇවිල්ලා නැහැ. මේ ඇවිල්ලා ඉන්නේ එකම එක්කිනයි. ඒ වෙදනියකෝ. දිව දිව. යකෝ රටේ උණුයි ඇතුලේ උණුයි මැරෙන්න හදනේ කාන්තා නියෝජනයේ වදී කියලා. අන්න ඒකට පිළිතුරක් විදියට ඔය හම්බ වෙලා තියෙන්නේ. එන්න ගියහේ ළමයාට ඇහෙර ගන්න පේනවනම් පත්තිම දීලා ගන්න. යකෝ අපි ඉස්සෙල්ලා වෙදනා ගත්ත විදිය හොඳයි. කොමේ අර ඉන්ටර්වයුව එකට ආපු වෛද්‍යතුමිය එන්න ඇතුළට. ලැජ්ජයි වගේ වහන්ස. ඉන්න මම බලන්න. කෝ වෛද්‍යතුමිය? කවුද? කාටද මටද කතා කළේ? ඔව් ඔව්. වෛද්‍යතුමිය කියන වචනේවත් දන්නේ නැද්ද? මට ඒ වචනේ මතකයි. උඹිටද? දැන් ඇතුළට ගිහිල්ලා වහන්සේව නලවල පත්තල කොර කරන ගන්න. හොඳේ. හා මං ඒක කරන්න. හා අයියේ ඉන්නද තන? මං ඉන්නකෝ. අපි යන්නකෝ වෛද්‍යතුමිය ඇතුළට. ආ මෙයාද මේ වේදන තනතුරට ඉල්ලුම් කරලා තියෙන්නේ? නරක නෑ. පළපුරුද්ද ඇතිනේ නේද? නැති වුණා කමක් නෑ. ඇති කරලා ගන්න බැරිය හිමිසරි. මේ දැනට කාවණු දායි මාස තුනෙන් පඩි වැඩි කරනවා. හොඳේ. එහෙනම් මං දැන් ගිහිල්ලා මාස තුනින් ඉන්නද? හා එතකොට පඩි වැඩි කළෙම ගත්තේ හැකිනුවේ? නෑ 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 ඉන්නකෝ මේ එන්නකෝ. වැඩ පුළුවන් නම් දැම්මම වැඩි කරලා දෙන්නම්කෝ. වැඩ හොඳට පුළුවන්. කො වං කකුල දික් කරන්න. ඈ කකුල? ඈ එමකට ඇයි වං කකුල මාපට ඇඟිල්ල මිරිකලා ලෙඩ තියෙනවා නම් කිව්ව හැකි මට. එමෙයි. හා එහෙනම් කකුල මාපට ඇඟිල්ල නේද? ආ මිරිකන්නකෝ. ආ අන්න දැක්කද පුරෝ කෝකිලේ? ඔය අපේ හිටපු වේදන ජීවිතේන කකුලේ නාඩි අල්ලලා ලෙඩක් කියලා තියනවාද බලහන්කෝ. නෑනේ. ඇඟිල්ලේ ටිකක් මදි වගේ. ඇඟිල්ල මිරිකුවම සුදු පාට වෙනවා. කොහොමද සිංහාසන පොඩ්ඩක් හැට වෙන්න කකුල් දෙක ලං කරලා පොඩ්ඩක් හැට වෙන්න. මම පොඩ්ඩක් වාඩි වෙනවා. ඈ යකෝ සිංහාසනේ ඉඩත් මදි මේකෙන් වාඩි වෙනවද ළමයා? ඔව් හරියට ලෙඩේ හොයන්න දොස්තරට සිද්ධ වෙනවා. හරි දේ කරන්න. මේ ඔව් ගමක් නෑ ඉතින් මේ එනම් වාඩි වෙන්නකෝ ඉතින් ලෙඩේ හොයන්නනේ නේද? දිව දිව මාට වාගෙන ඉඳන් පැත්තකින් මේ මම මේ කල්පනා කරේ මේ ළඟ ඉඳගෙන මේ මොකද්ද ඔය ටින්කර් මිටියකුත් අතේ තියාගෙන කරන වෙදකම කියලා. කමක් නෑ හදිසියක් නෑ හිමින් බලන්නකෝ. ටින්කර් මිටියෙන් ටෙනිස් වලට තට්ටු කරන්නේ මෙරමොන් තියනවද කියලා බලන්න. ඕ තට්ටු කරනකොට කිරි කිරි ගාලා සද්දයක් එනවනේ. මේ අනිත් ටිකත් ඔහම ළඟින් ඉඳලා චෙක් කරලා බලන්නකෝ. අතන ඉතිර කමක් නෑ. කවුද මේ සිංහාසනේ වාඩිලා ඉන්නේ? හා පදබල තප්පුලා නේද? මේ පදබල වහන්සේට සිහිය නැති වුණා නේද? ඔව් ලෙඩ ගොඩාක් තියෙනවා. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඔව්